දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන අංශ පහක් තියෙනවා. පාරිභෝජනය. ඔබගේ පවුලට, පවුලේ සමාජිකින්ට හොඳ සෞඛ්‍ය සම්පන්න භාවයක් ලබා ගන්න හොඳට කාලා ජීවත් වෙන්නට ඕන. පාරිභෝජනය, කන්සම්ප්ෂන්. ඒ වගේම ඔක්කොම මුදල් කාලා වීලා ඉවර කරන්න බෑ. ඉතුරු කරන්නත් ඕන. සේවිංස්, ඉතිරි කිරීම. ඒට අමතරව දුප්පත්කමින් මිදෙන්නට ආයෝජනය කරන්නට ඕන. ඉන්වෙස්ට්මන්ට්ස්. ඒ විතරක් නෙමෙයි, දුප්පත් හැම දෙනාම රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වයක් ලබා දෙන්නට ඕන. ප්‍රොඩක්ෂන්. ඒ තමයි හතරවෙනි ගුණාංගය. පස්වෙනි ගුණාංගය, දුප්පත් උනත් ඔබ නිෂ්පාදනය කරලා අපනායන ක්ෂේත්‍රයට යොමු වෙන්නට ඕන. එක්ස්පෝර්ට්ස්. මෙන්න කොටස් පහ. පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය. හැම මාසකම මාස 24ක් දක්වා මෙරට දුප්පත් ජනතාවට එක පවුලකට රුපියල් 20,000 බැගින් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ 20,000 ලබාගෙන මාස 24ක් පුරාවට පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය කියන ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා ඔබ අනිවාර්යයෙන්ම දුප්පත්කමින් මිදෙන තත්ත්වයකට අපි ගෙනේනවා. මේ අම්පාර වගේ ප්‍රදේශයක් ගත්තහම මිරිදිය මත්ස කර්මාන්තය වම්මියුරෙත් දකුරියුරෙත් ක්‍රියාත්මක වෙනවා. කොණ්ඩවටුවාන, හිමදුරාව, අම්පාර කරංගාව, පන්නල්ගම, අම්බලංගොය, එක්ගල්ලොය, පල්ලම්මොය. 60 දශකයේ මත්ස අභිජනන මධ්‍යස්ථානයකුත් ක්‍රියාත්මක වුණා. ඒ නිසා විශේෂයෙන්ම කරදිය, දීවර කර්මාන්තය, වැල්ලකර ප්‍රදේශයේ, රට අභ්‍යන්තරයේ, ඔබ ජීවත් වන බල ප්‍රදේශයේ මිරිදිය මත්ස කර්මාන්තයත් ප්‍රචලිත කරන්නට නව තාක්ෂණය ඔස්සේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. බඩීරුංගු මුං සෝයා වගාව ප්‍රචලිත කරලා අපේ වැඩපිළිවෙලක් තුල පාසල් දරුවන්ට ලබා දෙන ආහාර වේලක් දේශීය ගොවියක් බද්ධ කරලා ඒ ආකාරයෙන් බඩීරුංගු සෝයා මුං ගොවියක් ශක්තිමත් කරන්නට අපි අපකප වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රය වැඩි දියුණු කරනවා. ඌව වෙල්ලස හෝ නැගෙනහිර අග්නිදිග විශ්වවිද්‍යාල මේ දෙකටම හෝ අනුබද්ධ විශ්වවිද්‍යාල මණ්ඩපයක් අපි අම්පාරේ ආරම්භ කරනවා. කැම්පස් කොලෙජ් එකක් අපි ආරම්භ කරනවා. හාඩි ආයතනය වගේ වෘත්තිය පුහුණුව වගේම කළමනාකරණ පුහුණුව ප්‍රවර්ධනය කරන අලුත් ආයතන අපි නිර්මාණය කරනවා. සංචාරක කර්මාන්තය මේ ප්‍රදේශයේ වනජීවී ක්ෂේත්‍රයක්, සංස්කෘතික ක්ෂේත්‍රයක්, ස්වභාව සෞන්දර්යයක් ඒකරාශී කරගත් නව සංචාරක සැලැස්මක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමති, මේ ප්‍රදේශයේ සේවය කරන සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. පහුගිය දවසක ආණ්ඩුව කූට උපාය මාර්ගයක් හරහා සිවිල් ආරක්ෂක නිලධාරීන්ට 130ක තුටුපන්රක් දීලා ගෙදර යවන්නට උත්සාහ දැරුවා. ඒ කූට උත්සාහය පාර්ලිමේන්තුවේ පරාජය කරේ සජිත් ප්‍රේමදාසත් සමගි ජනබලවේගේ අපේ කණ්ඩායමත් මගේ කණ්ඩායමත් කියන එක මං ඔබට මතක් කරන්න කැමතියි. එහෙම 130ක් ගෙවලා සිවිල් ආරක්ෂක නිලධාරීන්ව බෙල්ලෙන් අල්ලලා දොට්ට දමන ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්නේ. ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට අවශ්‍ය නම්
ඒ නිලධාරියා කරපු සේවයට ඒ වටිනාකමක් ලබා දීලා ඒක ක්‍රියාත්මක කරන්න ස්වේච්ඡාවෙන් කැමැත්තක් තියෙන නම් පමණක් අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මම රජයේ නිලධාරීන්ට කියන්න කැමති සමස්තයක් හැටියට ගත්තොත් 124කට වැඩි වැටුප් වැඩි කිරීමක් අපි කරනවා. ජීවන වියදම් දීමනාව 18,900 ඉඳලා 25,000 දක්වා වැඩි කරනවා. ඒ වගේම අවම රාජ්‍ය සේවක වැටුප 57,500ක් බවට පත් කරනවා. සංයුක්ත දීමනා ලබා දෙනකොට පඩි ලබා දෙන දිනීමේ ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. අනිවාර්යෙන්ම බේදෙන් තොරව හොරුන් අල්ලනවා. හොරු හොරා කාපු සම්පත් ටික රටේ තරුණ පරපුර වෙනුවෙන්, දරු පරපුර වෙනුවෙන්, මව් පරපුර වෙනුවෙන්, පුරවැසි පරපුර වෙනුවෙන්, මතු පරපුර වෙනුවෙන් ආයෝජනය කරනවාමයි කියන එක ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගයට, සමගි ජන සන්ධානයට ජය වේවා, ජය වේවා. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව කිසිදාක අමතක කරන්නේ නැහැ. කරන්න තියෙන යුතුකම් සම්භාරය අනිවාර්යෙන්ම ඉටු කරනවා. නැවතත් වරක් ගෙවල් හදන යුගය බිහි කරනවා. හැම ප්‍රාලේ කොට්ටාසයකටම නිෂ්පාදන කර්මාන්ත ශාලා ගෙනෙන යුගය බිහි කරනවා. පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. ජය වේවා, ජය වේවා, ජය වේවා, ජය වේවා. අනාගත ජනාධිපතිතුමන්ට, අනාගත ජනාධිපතිතුමන්ට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, අනාගත ජනාධිපතිතුමන්ට.